සුබ දවසක් වේවා රත්තරන් අම්මි තාත්තේ දුවේ පුතේ. තවත් ලස්සන දවසක ස්වාමින් වහන්සේගේ හදවතට ඇහුම්කන් දෙන්නට යන මේ පුංචි මොහොතේ මම කැමති ඔබව එක්කගෙන යන්නට ද්විතීයික නීති සංග්‍රහ පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඔබේ හදවත ආරක්ෂා කරගන්නට කියලා. ඇත්තටම හදවත කියලා කියන දේ දිහා අපි බැලුවොත් අපිට සතුට කියන දේ දැනෙන්නේ අපේ හදවතට. ප්‍රීතිය සාමය මේක දැනෙන්නේ අපේ හදවතට. ඒ වගේම තමයි දුක කඳුල ප්‍රශ්නේ ගැටලු කියලා කියන්නේත් ඒකත් දැනෙන්නේ අපේ හදවතට. ඒ කියන්නේ emotions අපේ feelings අපේ හැඟීම් මේ හැම දෙයක්ම දනවන්නේ කොහෙද කියලා හෙව්වොත් අපේ හදවතට තමයි දැනෙන්නේ. ඉතින් රත්තරන් අම්මි තාත්තේ දුවේ පුතේ මෙන්න මේ හදවත අපිට පුළුවන් නම් ආරක්ෂා කරගන්න, පණ වගේ ආරක්ෂා කරගන්න, ඒක අපවිත්‍ර වෙන්නට දෙන්නේ නැතුව ඒ හදවත ආරක්ෂා කරගෙන රැක බලාගත්තොත් අපිට පුළුවන් වෙයි හැමදාම to live as pure, peaceful, loveful, blissful, wisdom filled and as powerful beings. බලවන්ත අය හැටියට ඊට පස්සේ අපිට ජීවත් වෙන්නට පුළුවන් වෙනවා. එහෙනම් මෙන්න මේ හදවතේ තියෙන මේ ප්‍රීතියේ අත්දැකීම, සතුටේ අත්දැකීම ඒක නැති කරන්නේ මොනවද කියලා හැවුවොත් මම ඉස්සලා කිව්වා වගේ අපේ negativities අපිව ඇද වටන්නේ මේ හදවත කියන එකේ තියෙන ඒ ප්‍රමෝදමත්කම, ඒ ජ්වලිතකමත්කම නැති කරලා දාන්නේ මොනවද කියලා හැවුවොත් දුක කඳුල ප්‍රශ්න ගැටලු. ඉතින් මේක අපේ හදවතට දැනෙනකොට emotions කියලා කියන දේවල් මේ හැඟීම් කියන දේ වැරදි ආකාරයට අපේ ජීවිතයට එනකොට සමහර විට අපේ හදවත අපි අකුල ගන්නවා. කිසි කෙනෙකුට ඇතුල් වෙන්නට බැරිකම වැරි විදිහට අපි හදවත අකුල ගන්නවා. ඒ හදවත අකුල ගන්නකොට මොකද වෙන්නේ? අපිට තියෙන ඒ ජවය නැතුව ගිහිලා කියලා ඒ ඇකිලිච්ච හදවතින් එන්නේ මූණට අඳුරක්. ඇස් දෙක බැබිරෙන ගතිය අපිට නැතුව යනවා. ඉතින් ඒ මලාන වෙච්ච ස්වභාවය දකින්නට කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. එහෙනම් ආදර රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ රදවතේ තියෙන ඒ ප්‍රීතිය රඳව ගන්න. හැමදාම පණ වගේ ආරක්ෂා කරන්න ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය ඒක ඉල්ලන්න. මම අද දවසේදී ප්‍රාර්ථනා කරනවා එවැනි ලස්සන මානසිකත්වයක් තුළ ඔබේ හදවත පිවිතුරුව තියාගන්න තියෙන බාධාවල් හැම දෙයක්ම පහ වෙලා ගිහිල්ලා මේ your heart be pure, peaceful, loveful, blissful, wisdom filled and a powerful. May you be a powerful being. Amen.